අර කවිකාරී ගැන බැලුවම මේ අදත් බැලුවා ඒක මේ දැන් ඒක බල 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 ඉන්නකොට තමයි මහත්ය ගත්තේ අදත් කරලා තිබුණා මේ අන්තිම වැඩසටහන ඔව් අම්මෝ කරා ඔව් ඒකත් බැලුවා මේ ගීකෝ කිලාවි කියලා එකක් බැලුවා අර සුදු පුතාගේ ගොඩාක් ඒවා අර සංගුවාච්චි ඒවා ගොඩාක්ම බැලුවා මේ මොකද හිතෙන්නේ හරිම දුක හිතෙනවා මම අඬනවා පුදුම විදිහට අඬනවා ඇත්තටම මමත් ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඒ මහත්තයාගේ කිසිම ප්‍රයෝජනයකට නෙමෙයි මං ඇත්තටම ගත්තේ මහත්තයා විශ්වාස කරන්නේ නැහැ මම මොන විදිහට කියලා මේ දවස ගෙවන්නේ මේව බලලා ඇත්තටම මට වචන වලින් නම් කියන්න බැහැ මහත්තයා මන් දන්නේ නැහැ මොන විදිහට මා විශ්වාස කරයිද අවිශ්වාස කරයිද කියන එක මහත්තයා වගේ මිනිස්සෙක් මන් දන්නේ නැහැ මේ ලංකාවේ හිටියද කියලා දැනගත්තෙත් මේක බලලා මං දැන් සෑහෙන කල්ලි නම්ම බලලා බලලා හැම දෙයක්ම ගොනු කරලා තමයි මම මේ දැන් ගත්තේ මං කලින් මහත්තයා වගේ නම්බර් එක දැකලා මේ දැන් ගන්නේ මන් දන්නවා තියලා ගන්නද කොහොමද කතා කරන්නද නෑ අම්මා කමන්න කතා කරන්න අම්මා මහත්තයට වෙලා තියෙයි මං කරදර කරන්නේ නැහැ මහත්තයා ලොකු රාජකාරියක් කරනවා මේ තව එකක් පැය පහක් හයක් වගේ නිදිනවා ඒ වගේ හැම දෙයක්ම දන්න තොරතුරු මහත්තයාට ෂෝක් දුවෙක් ඉන්නවා ඒ දුව මේ සංගුවාච්චි ළඟ කොහොමද හැසිරුනේ මං හැම දෙයක්ම බැලුවා දුවත් එහෙම මහත්තයා වගේමයි හරිම හොඳයි මහත්තයා මන් දන්නේ මේ ආත්මෙම දිව්‍ය ලෝක යනවා මහත්තයා මහත්තයාගේ දරුවන්ට ඇත්තටම පුදුම මේ කරන සත්කාරේ දරුවෝට ආත්ම ගානක් මේ ඇත්තටම ආත්ම ගානකට දරුවන්ට මහත්තයාට නෝනලට මහත්තයා හද පුදේ මව්පියන්ටද මං හැමතිස්සම කියනවා මේ ඇත්තටම මහත්තයන ජීවිතයේ වසනාතුරු ආත්ම ගානකටවත් මේ කරන්න තින්නම් මේ නැති වෙන්නේ නැහැ වචන නම් කියන්න මන් දන්නේ නැහැ මන්ද මේ කොළඹ පැත්තේ මහත්තයට කතා කරලා තියෙනවද කියලා දන්නේ නැහැ මම මේ ඇත්තටම මම බලනවා ඇත්තටම අර සුදු පුතා කියන ඒ අම්මා දාලා ගිහිල්ලා ඒ කතා මම හැමදේම බලනවා ඇත්තටම අපි මේ ගෙවල් වලට වෙලා ඉන්නවා මේ මිනිස්සු ගැන මම දන්නවා දුක කියන එක මම උපරිමයෙන්ම ගිය කෙනෙක් දුක කියන එක මම මං මගේ කතාව ගැන මන්ද මේ පැත්තටවත් නැහැ මට වෙච්ච දේ ගැන මේ මම බලපු දේවල් වල අනුව මට වෙච්ච දෙයක් මේ කාටවත් වෙලා නැහැ ඒ වුණාට මේ ඒක කියන්න දන්නේ මං හරිම ආසයි මහත්තයාට මගේ ජීවිතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මට ඒක කියන්න ආසයි තුනා ඒ කියන්නේ මේ මිනිස්සු නොදන්න දේවල් අද තවත් තියෙනවා මහත්තයාගේ මගේ ජීවිතේ වෙච්ච දෙයක් මෙතන මං ඒ බලපු තොරතුරු වල කිසිම දැනක ඒ දේ තිබිලා නැහැ ඇත්තටම මගේ ජීවිතේ වෙච්ච ලොකුම ප්‍රශ්නයක් මේ වැඩසටහන දුප්පත්කම තමයි ගොඩාක්ම අර මේ කවිකාරී කියන කෙනාගේ ජීවිතේ හා සමාන දෙයක් වුණා ඒ වාට ඉතින් මට ඒ වෙච්ච දේ අනුව දෙවිදියක් මට ඇත්තටම මහත්තයා මම අඬනවා කියන්නේ මගේ ඇස් රතු මගේ ඇස් දෙක රතු වෙනවා අඬලා අඬලා මන් දන්නේ මං තරම් අඬපු මිනිස්සේ මේ මේවා බලලා ඉන්නවනේ කියලා ඉතින් මහත්තයා මන් දන්නේ මහත්තයා මොන දෙවි දෙවි කෙනෙක්ද කියලා ගිය ආත්මේ මන් දන්නේ මිනිසුන්ට මේ මිනිසුන්ගේ ඇත්තට වාසනාවක් තියෙනවා මහත්තයා වගේ කෙනෙක් හම්බිලා මේ මිනිසුන්ගේ දුක බෙදාගෙන මහත්තයා දැන් අර අලුතෙන් කරන මොකද්ද ගම්මානයක් මේ මොකද්ද මේ අර අලුතෙන්ම ඉඩම් අරගෙන ගේවල් හදලා දෙන දේකුත් තියෙනවා නේද මහත්තයා ඔව් ඒක තාම අපිට කරගන්න බැරි වුණා ඕ නෑ මටත් ඕන මහත්තයා රුපියල් 100කින් හරි මහත්තයාට ඒ කරන දෙයකට උදව්වක් කරන්න මම හරිම කැමතියි. ඒ කියන්නේ මම දුක දන්නවා මටත් ඕනේ දැන් මහත්තයාට මගෙන් මං ජීවත් වෙලා මම ඇත්තටම කරන්නේ සොයන් රැකියාවක් කරනවා මේ මොකද මේ පිළියන්දල පාරේ පොඩි පෙට්ටි කඩයක් ඇත්තටම මං කරන්නේ. දැන් මං අවුරුදු 3ක් විතර ඇති පටන් අරගෙන මේ මං ජීවත් වෙන්නේ ඒකෙන් මොකද මං අධෛර්යමත් වුන්නේ මම මගේ ධෛර්යයෙන් මම පුදුම දේවල් වුණේ මං දන්නේ මට මං දැන් මං ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන් මං අර අවුරුදු 2 තුර ජීවත් එකේ ඉතුරු කරගත්තු දෙයින් තමයි මං දැන් ජීවත් වෙන්නේ ඒ කියන්නේ මං කාගෙන්වත් හිඟ ජීවිතේටවත් සත පහක්වත් කෙනෙක්ගෙන් අරගෙනත් නැහැ මම
මම ජීවත් වුණේ මමම විහිං මමම හම්බ කරේ. එතකොට මං එතරි එතනින් හම්බ කරපු දේ අද මං ෂෝ එකට ඇඳලා කළා අරෝ මේවා මං මේ මුල් කාලේ කරා නම් අද මං බඩ කින්නේ. මං ඇත්තට මේ හම්බ කරගත්ත දෙයින් අද මං මේ කොරෝනා සතෙත් එක්ක මම ජීවත් වෙනවා. ඒ වෙනත මං හම්බ කරන් ජීවත් ඒ ඉතුරු කරපු දේ මං මට අවුරුදු 9ක දුවෙක් ඉන්නවා. එයාට හරි කාලෙකින් මම ඕනේ වෙන නිසා මං යම් කිසි මුදලක් ඉතුරු කළා. ඒකෙන් තමයි මං දැන් යැපෙන්නේ. මට හිතුණා මං ඒ මං දවසක් හරි බඩ කින්නේ ඉඳලා මං මං පොඩි හරි මගෙන් මං ඒ දුක් විඳලා හම්බ කරපු දෙයින් මට කීයක්ම හරි මහත්යර දෙන්න ඕනේ. මේලා මේ දුරපත් දුරපැති වල ජීවත් වෙන මිනිසුන්ගේ අඳෝනාවල් අහලා පුදුම දුකක් මට. මං දන්නේ මං මානසිකව වැටිලා ඉන්නේ ඇත්තටම. මම සල්ලි දින ගෙනෙන්නේ නෙමෙයි මහත්ය උගේවල මේ මහර්ගම් පැති මේ මං දන්නේ මගේ ඒ දැක්කොත් මහත්ය පුදුම හිතේ. මේ මට තියෙන ප්‍රශ්න ඇහුව මහත්ය මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇවිල්ලත් නැතුව ඇති කියලා හිතේ. මට ඕනේ මට වෙච්ච දේ මහත්යලා මට ඇත්තටම කියන්න ඕනේ. මම WhatsApp දානවා මගේ ජීවිතේ වෙච්ච ප්‍රශ්නයක් මං මිරිහාන පොලිසියට පැමිණිලා දැම්මා. ඒ ප්‍රශ්න ගැන සම්බන්ධව මං ඒ ලියුම මහත්යලා WhatsApp කරන්න මන්ද බලන්න පුළුවන් වෙයිද කියලා චුට්ටක් පුළුවන් නම් අර අනිත් ප්‍රශ්නත් බැලුව බලනවා වගේ මගේ මේ ප්‍රශ්නේ බලලා මහත්ය මොකද්ද හිතන්නේ කියන්නකෝ. මන් දන්නේ හිතන දේ මන්ද මම පස්සේ හරි කෝල් එකක් හරි දීලා අහන්නම් මේ වගේ ප්‍රශ්නයක් ඇවිදද කියලා. ඒ මහත්ය මන් ජීවත් වෙනවා මං ජීවත් වෙනවා මම හම්බ කරගෙන තනියෙන්. මට දැන් ඕනේ මේකයි මගේ අතින් කෙරෙන්න. මට ඕනේ මං මේ ආත්මෙ දුකක් මොකක්කට දෙයක් විඳනේ. ඒ විඳ වුණාට මට ඕනේ දැන් මේ දුක්පත් කෙනෙකුට මගේ අතින් මං දුක් විඳලා හම්බ කරපිටින් කීයක්ම හරි මහත්යට දෙන්න කාට හරි මොනවා හරිම ගිහින් දෙන්න හරි කියලා. මට ඒ දේ දැනගන්න ඕනේ. මේ මහත්යදී හම්බ වෙන්නේ කොහොමද සල්ලි දෙන්නේ කොහොමද කියන එකයි මට දැනගන්න. හරි අම්මා අපි ඒක කියන්න මේ අම්ම කතා කර එක වටිනවා. අපි මේක අම්මගේ අදහස අපි දාන්නද ටීවී දකුණේ? අදහස කියන්නේ මහත්ය දැන් මහත්ය මන්ද මට ඉස්සලා මහත්ය මං ගැන දැනගෙන මාත් එක්ක කතා කරගෙන මොකද්ද කිරින්නේ මට ටීවී එකට එන්නේ නෑ නෑ අම්මා දැන් අම්මා දැන් කතා කරපු ටික මගේ ගාව තියෙනවා. මං කියන්නේ ඔබේ හදවතේ ඇත්ත කතාවනේ මේක. කතාව කියන්නේ මහත්ය මාව විශ්වාසට විශ්වාස කරන්නේ 100%ක් මම ඔප්පු කරනවා. මම ඔප්පු කරනවා මම මට වෙච්ච දේ මට දැන් මම කෙලින්ම මේක මම මගේ ලියුම මහත්ය ඕනේ තැනක දාන්න. මම ඒක ගැන කිසිම වේලකක් නැහැ. මහත්ය මේ ඒ වගේ ගෑණියෙක් මේ ලෝකේ ඉන්නවද? මට කරපු අපරාධෙට මේ ලෝකෙ එහෙම ගෑණියෙක් ඉන්නවද කියලා මහත්ය දන්නේ නැතුව ඉතින් මන්දලන් පත්තරයකට තාම කියවලා නැහැ. මට මේ මෙහෙම ප්‍රශ්නයක් වුණා. මහත්යගේ කිසිම වැඩසටහනක ඒ දේ කියුනේ නැහැ. මම හරියට හොයනවා. හරියට හොයනවා මේ මට වෙච්ච දේ වෙලා තියෙනවද කියලා නැහැ. එහෙම දෙයක් වෙලා නැහැ. පවුල කැඩිච්ච එක වෙනම කතාවක්. ඒ වුණාට ඊට එහා ගිය එකක්. ඊට එහා ගිය ප්‍රශ්නයක්. මම මහත්යට WhatsApp දාන්නම් මේ මම ඒ කතාව කොම මේ මන් දන්නේ මහත්ය මන් දන්නේ මිනිස්සු මහත්යගේ හිත කඩා වැටෙන දැන් කරලා මට අර දීපිකාද මට මන්නම් හරියට මතකනේ රූපිකාම අර උප්පැන්නේවත් නැති එයාට ගොඩාක් අසරණ වෙලා එයා දුකින් අඬලා කරලා ඒ ප්‍රශ්න ඔක්කොම මම බැලුවා. මහත්ය අන්තිමට ගේ හදලා දීලා අර මේ මොකද කෝස් ගෙඩියක් වැටිච්ච තැනකට මේ ඒගොල්ලෝ ඇත්තට මාස 3ක් තිස්සේ කිසිම දෙයක් කළේ නැහැ. මහත්ය පපුව කඩාගෙන වැටෙන්නේ නැති එතනදී අසරණ වූ එච්ච විදිහ මන් දන්නේ මට ඒක දැනුණා. මට හිතුණා අයියෝ මේ මිනිසුන්ට මෙහෙම කළා. හැබැයි මේ මිනිස්සු හරි දුකයි. ඉතින් එයාට වෙච්ච සිද්ධිත් එක්ක අර අන්තිමට නිකන් කියා නිකන් හිත මන්ද මහත්තයට හිත රිදෙන්නේ තියාගේ අර අන්තිම වචන ටිකට මට එතනත් අක්ෂර ගියා. දැන් මේක මගේ ජීවිත කතාවක් වගේ මම බලනවා. ඉතින් ඇත්තට මහත්තය මන් දන්නේ මහත්තයට මොනා වුණාද කියලා. මහත්තය අර හදලා දුන්න ගෙයි ඉටි මහත්තය ඔය මට හිතුණා මේ මිනිස්යාට කියන්න මං හිතේන ඔයාට පොඩ්ඩක් ඉනිමගක් තියලා ගිහිල්ලා ඔය වහලෙට ඒක තහඩු ගැහැල්ලක් විසි කරන්න එක්ක ඉටි කොලයක් විසි කරන්න බැරුණාද කියලා ඔය ටික බේරගන්න ඒගොල්ලෝ හදා ගන්නකම් මාස 3ක් 30 අතන තෙමිලා එතන
වගේ ගොඩාක් තේනවා මට තව එකක් අර අවුරුදු 20ක ළමෙකුට කරපු දේ ටික අවුරුදු 20ක ළමෙක් අර ගහෙන් වැටිලා බුදු අම්මෝ මන් දන්නේ මහත්තයා නම් මොන ලෝකෙන් ආපු කෙනෙක්ද කියලා එතරම්මට වචන නැහැ කියන්න මහත්තයා කොහේ ලෝකෙන් මේ ලෝකෙට ආවද කියලා හිතෙනවා අර ළමයට කොච්චර කළා 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 ඒ මිනිසුන්ට නෙවෙයි වගේ ඒ මිනිස්සු ඉන්නවත් එක්ක ඒ උනාට මට දුකක් තියෙනවා ගොඩාක් හොඳයි ඒ උදව් කරපු එක නම් බෙහෙත් ටික අරන් දීලා පිරිසිදුකම මැස්ස වහන ඒවා ඒ මිනිහ අර මට හිතුණා අර චූ දාපු වේසමස් තිබුණා අම්මේ මිනිසුන්ට ඕක අරන් ඔට්ට විස කරගන්න බැරි තත්ියක් තියෙන්නේ ඇත්තටම මන් දන්නේ මෙහෙම ලෝකයක් තියෙනවද කියලා කියලා නම් වැඩක් නෑ මහත්තයා මට නම් මහත්ය දෙවි කෙනෙක් මෙලොව ඉන්න ඇත්තටම මිනිස්සු දැකලා තියෙනවා මම ඒ වුණාට මහත්ය සමහර එක එක දේවල් කතා කරනකොට සමහරක් ඒ කියනවා නෑ දෑයෝ නෑ ඇත්තටම අර තව එක්කෙනෙක් කතා කරා මේ යා ඒල මහත්ය අර චූම්පාන් උගෑන්නේ එකකින් අරන් දුන්නේ පරිස්සම අල්ලේ තෙන්දි ඒ අම්මා දීපු ටික නම් හරිම මේ මට හිත මේ වුණා ඇත්තට මේ තාත්තේ මටත් ගා වෙලා තියෙනවා තමන්ගේ නෑදෑය කියන જાතිය කවදාකවත් විශ්වාස කරන්න අරකයි තව ටිකක් තල්ලු කරලා පාගන්න හදන જાතිය තමයි තමන්ගේ මිනිස්සු ඇත්තටම තමන්ගේ මිනිස්සු තරම් ජරා මිනිස්සු ටික මන් දැකලා නෑ පාගලෙයි එක්ක පයින් ගහලෙයි ඒ මිනිස්සු මොන තරම් නේ තමන්ගේ නෑදෑය බනිස් ගෙඩිය කරන් දෙන්නේ අර තමන්ගේ ළමයි පපුව පිච්චෙනවා ඒ බලනකොට ඇත්තටම මන් දන්නේ මහත්ය නම් මිලවට බිහි කරපු දෙමව්පිය කවුද හරි ආසයි බලන්න මහත්ය දකින්න තිනනම් ඒත් ආසයි මන් දන්නේ මහත්යට කියන්න වචන මං හිතනවා මේ ලංකාවෙන් ඉන්න මේ පළවෙනිම කෙනෙක් ඕ වගේ තව 10 15 දිනක් හිටියොත් මහත්ය මේ නැති අමතුවරු කිසිම කෙනෙක් ඕනේ නැහැ මේ ලංකාවට ඇත්තටම මහත්යලා වගේ 10 දිනක් පළාතින් පළාතේ හිටියනම් මේ ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් නැති වෙනවා ඇත්තටම ඇයි එහෙම හදන්න බැරි මහත්යට තව ටිකක් වෙයිද මහත්ය වගේ තව 10 දිනක් හදන්න 9 දිනක් ඇත්තටම බැයිද කියලා පොඩ්ඩක් හිතන්න බැයිද මන් දන්නේ මහත්තයා වගේ තව 9 දිනක් හිටියනම් මේ රටේ කිසිම මැති ඇමතිවරේ ඕනේ නැහැ මහත්තයා ඇත්තටම මිනිස්සු මේ ලංකාව දුප්පත් නැහැ කියලා මේ ලංකාව ඇත්තටම දුප්පත් නැහැ මේ ලෝකෙද මේ ලංකාවටත් තැනක් තියෙනවා මේ හිරන්න වගේ ජීවත් වෙන ආව මට තව මතකයි මේ ජෝඩුවක් අර බස් වලට හිග ජීවත් වෙනවා ඉතින්ට ගිහිල්ලා බුදුන් මේ තැනක් බැලුවා අනේ මන්ද ඒගොල්ලන්ට මොකද උනේ මේ යන්න තැන යන්න කියලා කිව්වකෝ අන්නේ වගේ අයට තමයි මහත්ය අර ඉඩමක් අරන් ගෙවල් හදලා දෙනවකෝ මට ඒක මතක් වුණා අනේ මිනිසුන්ටත් එන කම්බේ කියලා මං හොය හොය මන් දන්නේ මම මේක පරීක්ෂණයක් කරනවා වගේ මං හොය හොය මන්ද මේ මගේ ෆෝන් එකෙන් මහත්ය මං ජීවිතේටවත් වැරදි කිසිම දෙයක් බලලා නැහැ බලන්නෙම මේ වගේ දේවල් මන්ද වෙන මිනිස්සු ෆෝන් අරන් මොනව කරනවද කියලා මම නම් මගේ මේ ෆෝන් එකෙන් මගේ දරුවා පල්ලා කිසිම නරක දෙයක් අද වෙනතුරු මම දැකලත් නෑ බලලත් නෑ මන්ද මහත්ය විශ්වාස කරයිද නැද්ද කියලා දන්නේ මම අපේ ළමයටත් කියන පුතේ මේ දැන් ශිෂ්‍යත්වෙට නෑ මෙයා ශිෂ්‍යත්වෙ කරන්නේ ඉන්නේ මෙයා කරන්නේ නැහැ ඇත්තටම වැඩ කරන්නේ නැහැ මම ඔන්ලයින් පන්ති කරන්නේත් නෑ බොරු කියන්න ඕනේ මේ ප්‍රශ්නත් එක්ක තියෙන නිසා මම මෙයාට ගොඩාක් මේ වේ ෆෝන් එකේ තියෙන ඉඳ ඒවෙන් බලන්න කියනවා මේ තාවයට මං කො පුතේ බලන්න මම මේකේ කිසිම නරක දෙයක් බලන්නේ මේ මේ අපේ දුවට පෙන්නන මේකේ ඔක්කොම එයා බලනවා ඉතින් නිතරම ටීවී එකක් බලනවා මේකත් බලනවා එයාත් හරි අර අවුරුදු 20ක ළමයගේ හැම ඒ වුමනා දේවල් මම පෙන්නනවා රටේ මේ විදිහ මම මේ ෆෝන් එකෙන් කිසිම නරක දෙයක් කරන්නේ කිසිම නරක දෙයක් බලන්නේ බලන්න මම බලන දේවල් ඔයා අම්මා මේක නවත්තුපු වෙලාවට පැයකට හරි ඔයා චිත්තත් දෙයක් කරගන්න ඔයා එයානම් මං දීලා තියෙන සමාජ මෙහි මිනිසුන්ගේ දුක මෙයා දැක්ක නැතුණත් මං එයාට ඒව හැමදේම පෙන්න මන් දන්නේ මහත්තයා ඒ කියන්නේ කෙච්චරයි මට කියන්න තියෙන්නේ දැන් මගේ මන් දන්නේ මහත්තයා මං හරි කැමති මගේ මේ වෙච්ච ප්‍රශ්නේ මහත්තයාට මං යොමු කරන්න මට ඉතින් මහත්තයා ළඟපාතගෙන මහත්තයා මාතර පැත්තේද කොහෙද නේද දකුණු ඔව් මාතරම් මාතරම් ඔව් මාතරනේ ගොඩක් දුර මේ ඇත්තට මම මහරගම මේ මහරගම උනාට කිසිම වැඩක් නෑ අපේ ඉපදීම විතරයි මන්ද අපිට නම් මේ මන්ද ගමක හිටියනම් ඊට වැඩිය හොඳයි කියලා මම හරි ආසයි ගමට
තව එකක් මේ මම මේ අර මහත්තර මං කිව්වන මං පොඩු පෙට්ටි කාරිය කර මං ඇත්තට මහත්ත කෑම කරන්නේ හොඳේ දැන් මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඇත්තට මං උදේ ආහාර කිරි බත් ඔය ඒ වගේ උදේ ආහාර කරන්නේ මොකෝ මෙයා එකට පන්ති හැර දෙන හින්දා ඉස්කෝලේ යන කාලේ මම එක වෙනකොට ගෙදර එනවා ඒ විදිහට තමයි මං උදේ ගිහිල්ලා දවල් එක වෙනකොට ගෙදර එනවා ඒ විදිහට තමයි මං ජීවත් වෙන්නේ තව එකක් මේ ඉතින් දැන් මේ කොරෝනා ප්‍රශ්නේ අවුරුදු දෙකකට කිට්ටු වෙන කාලේ පැවතුන නිසා මට ලොකුම ප්‍රශ්නයක් මේ කෑම කියන දේ විකුණ ගන්න බැරි තත්ත්වයක් වුණා. ඒ කියන්නේ ඇත්තටම මගේ පෞද්ගලික දේ මට උනේදී. මම මහත්තයා මගේ මොලේට අනුව මම මගේ සත පහකත් ওই වෙන ගෑනු වගේ ෂෝ වලට වියදම් කරේ නෑ මං උපරිම මං මගේ වියදම අඩු කරලම තමයි මම ජීවත් වුනේ මං ඒ කීයේ කී හරි එකතු කරපු දෙයින් මේ අවුරුදු මං හරියට පින් දෙනවා මට ඉතින් මං එහෙම හරි ජීවත් වුණා මං දැන් ජීවත් වෙන්නේ එකෙන් මං අර ජීවත් වෙන එකෙන් මං දවසක් බඩකින් ඉඳලා හරි මහත්තයට කීයක් හරි දෙන්න ඕනි කියන එක තමයි දැන් මගේ හිතේ තියෙන්නේ මන්ද මං මහත්තයට මං WhatsApp කරන්නම්කෝ මේ මං මං බොරුවක් කියන්නේ මට ඕනේ ඔක්කොම සාක්ෂි තියෙනවා මගේ සාක්ෂිත් එක්කම මම මේ හැමදේම මහත්තයට ඉදිරිපත් කරන්නේ ඉතින් මහත්තයා මගෙන් තම මොන හරි දැනගන්න ඕනේ නේද මොකද මට ඇටි කතා කරා කියලා මේ මහත්තයට අපරාධි මේ කාලේ අපරාධි මහත්තය ගොඩක් සේවයක් කරන කෙනෙක් නිසා අම්මම අපි මේ කතාව අම්ම දාන්නද channel එකේ අපේ පවට පින් දෙන්න බෑ කියලා කතාවක් තියෙනව නේද අපේ රටේ නෑම් අපි ඒක ගෙනියන්න බෑ අම්මා ඉස්සරහට 2021 ව තියුන්නේ 20 ව තමයි ගොඩක්ම බැලුවේ 2021 ව තියුන්නේ ආහහ නෑ ඒකේ අම්මා අර ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තියෙන හින්දා ඒක ගෙනියන්න බෑ අපි යාට පැහැදිලිව කළා කිව්වා අපි කියන විදියට කරමුයි කියලා නමුත් එයා එකඟ වුණේ නැහැ ඒ කාරණාව වලට ඊට පස්සේ ඉතින් අපිට එක ඔව් එකඟ වෙන්නේ නැතුව අම්මා ඉස්සරහට වැඩක් කරගෙන යන්න බෑනේ මිනිසුන්ට ඕන ඕන දේවල් කරන්න මම සූදානම් නැහැ. මහත්තයා හිත කැඩෙන්නේ නැති මේ මේම විදියට උදව් කරලා මහත්තය මන් දන්නේ මිනිසු මොනතරම් පිස්සු හැදෙනවා මට නම් මේ මිනිසු ගැන හිත මම බැලුව මෙච්චර උදව් කරන යකෝ තමන්ගේ ගෙදර මිනිහෙක්වත් එහෙම කරන්නේ නැහෙනේ. ඔව් ඔව් මේ මිනිසුන්ට අගයක් නැතිකම යකඩෝ මම නම් බිම බඩගාලා හරි වන්දිනවා මේ මිනිස්සයා මෙහෙම අපිට කරන්නේ කාගේ කවුද මොකද්ද මේ අනුන්ගේ දෙයක් හරි අර මහත්තය රහූ දෙක ළඟට ඇවිල්ලා කරනවා මොකද්ද මේ මිනිස්සුගේ වැඩේ හරිම දුකයි දුකයි මල් දන්නේ දුකයි මට වුණත් හරිම දුක හිතුණා මේ ඉදිරියට ඉන්න ළමයි අනාගතේ ඉදිරියට ඉන්න ළමයිනේ කියන මට ඒ හැඟීම තමයි තියුනේ ඉතින් අර මලගේ වුණා ඊට පස්සේ අයියෝ නේද මලගියක් වුණා මහත්තයා ගෙදර කෙනෙක්වත් මහත්තයා පිට කරයි දල්ල වෙනගේ එක මහත්තයා කියලා නවත්ත මන්දන්නේ ඒ ඔක්කොම මතකයි අම්මට නේ අත්තම් මම බලනවා මහත්තයා මන්දන්නේ මට මන්දනේ මට මට නම් කියලා වැඩ නැ මම සියලුම දේ බලුවා මේක මන්දන්නේ මේ ෆෝන් එකෙන් ඔය සිද්ධිම බලනවා යරන්නේ මේකෙන් වෙන දෙයක් බලන්නේ දැන් අවංකව මගේ දරුව බලලා මං කියන්නේ දැන් මං මේ ෆෝන් එක ළමයා වැඩට දෙන්නේ නැහැ මම ඕව බලනවා ඔන්න මගේ ලොකුම තියෙන වැරද්ද මහත්ය දැන් මියා සිස්සත් දියන් ඉන්න ළමයා මේක දැන් මං සිස්සත් පන්න ඔන්ලයින් පන්ති කරන්නේ නැහැ මට ඇත්තටම දැන් ගෙවාගෙන යන්න විදිහක් නැහැ මේ ප්‍රශ්නේ නිසා මං මියා සල්ලි වලින් නම් ඔන්ලයින් පන්ති කරන්නේ නැහැ මේක ගොඩක් ඉතින් ස්කෝලේ ඔන්ලයින් පන්ති වලින් යන වැඩසටහන් මේ තියෙනවනේ හැම දෙයක්ම තියෙනවා මේවා ඕන තරම් ගරගෙන මම මෙයාට කියන්නේ එහෙම අරන් කරන්න ඉතින් මහත්තයා මම මේවම බලනවා ළමයාට ශිෂ්‍යත් මන්දි වලට මේ ෆෝන් එක දෙවෙන්නේ ගත්තේ ෆෝන් එක ළමයා වැඩට ඇත්තටම මම මේක ඇත්තට මේ ෆෝන් එක ගත්තේ මම ඊතර හම්බ කරපු සල්ලි වලින්
මට මංට මං ඇත්තරම 77 පුබිරි එතකොට මට අවුරුදු 44ක් වෙනවා. එතකොට මං 44 මහත්තයා පිළිගන්න මේ කොළඹ වෙලත් මං ෆෝන් පාවිච්චි කරේ නැහැ. මේ ෆෝන් එක අරන් දිනා මාස අවුරුද්දක් නෑ මාස 6ක් ඇති. මාස 6ක් කොහොමහරි කොරෝනා ප්‍රශ්න තියෙන කාලෙම තමයි මේ ෆෝන් එක ගත්තේ. මොකද මෙයාගේ වැඩවලට මං එතරම් ස්මාර්ට් ෆෝන් එකක් බැලුවෙම නෑ. හැබැයි මං ගතේ කියන එකේ වැරද්දකුත් නෑ. මගේ වැරද්ද නෑ ළමයට ෆෝන් එක දෙන්නේ. ළමයට ෆෝන් එක එතරම් මෙහෙම බලනවා ෆෝන් එක දෙන්නේ නෑ. මාර වැඩක් උනේ මං දන්නේ නෑ. මම ඒ අතින අන්තිම වැරදි මේ අනුන්ගේ ඕපදූප නෙමෙයි මාත් ඇත්තටම මේ මේ මිනිසුන්ගේ හදවතට මේවා දැනෙන්නේ නැහැ. මන්ද මම මේකෙන් ලොකුම දෙයක් බලනවා. ලොකුම දෙයක් දැනගන්න ඇති දේවල් බලනවා. මිනිසුන්ගේ ජීවිතේ මිනිසුන්ට වෙලා මිනිසු වෙනස් වෙන හැටි මහත්තයා උදව් කරලා මහත්තයා නිකන් ගුටි කාලේ යනවා වගේ සමහරක් ටැංවලදී. ඔව් අම්ම ඒක තමයි වෙලා තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ ගුටි කෑම තමයි. වැඩ ගුටි කාලේ යනවා වගේ වැඩක් ඇත්තටම මහත්තයා මිනිසු එහෙම කරයිද කියන්නකො මට නම් ඇල්ලතර උගුරක් දුන්නත් මට ඒක මතක තියෙනවා මැරෙනකම්ම. ඉතින් මං කල්පනා කරන දෙයියනේ මෙච්චර දේවල් කළා ඇයි මේ මහනුස්සයා හිත පොඩ්ඩක් හදලා යවන්නේ නැත්තේ? අර 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 අද කතා කරමු නංගි නම් මේවෙන් සෑහෙන්නම හොඳයි. සමහරක් කරලා බඩු ටික උනන් මහ කියනවා මට මහත්තයට කියන්න හිතෙන්නේ ඇත්තට මේ මං වගේ චරිතය. මට හිතෙන ඒ චරිතේ මං වගේ. මට එහෙම හිතෙන මං ඒ චරිත වලින් ඇත්තටම තෝරගත්ත සංගවාච්චි කියන්නේ නම් මන්ද ඒ වගේ කෙනෙක් මං ජීවිතේට දැකලා නැහැ. මං ඒ අත්දැකීමක් දැක්කා. සංගව අම්මා ආච්චි අයියෝ මහත්තයට කියන දේවල් ඒ වගේ පින් දීලා මන් දන්නේ අපිට දෙන්න බෑ මහත්තය ඒ වගේ පින. බෑ මට රඟපෑමක් ඕනේ නැහැ. එහෙම රඟපෑමක් රඟපාන්න ඕනේ නැහැ අපිටවත් බෑ. එහෙම පින් දෙන්න මන් දන්නේ නැහැ. මන් දැකලත් නැහැ. ඒ වගේ පින් දෙන කෙනෙක් මගේ ජීවිතේට මන් දැක්කමයි දුම පින්දීමක්. ඒ පින්දීම නම් මිනිසුන්ට කවදාක වරදින්නේ හදවතින්ම දෙන පින. සෝබනේට දෙන පිනක් නෙමෙයි. එයාගේ රඟපාන ජීවිතෙන් රඟපාන කෙනෙක් කරන පිනක් නෙමෙයි. හදවතින්ම හදවත ගලෝල දෙන පිනක්. එහෙම කෙනෙක් අවංකවම පින් දෙනවා කියන්නේ ඒ මනුස්සයාට කවදාකවත් වරදින්නේ නැහැ. මහත්යට නම් ජීවිතේකටවත් මැරෙන මොහොතටවත් අපි කවුරුත් මැරෙනවා. ඒකයි මං කිව්වේ මන්දනේ මහත්යන දිව්‍ය ලෝකෙම යනවා. එවලම ආයි කතා දෙගන්නේ මේ සංගවා ආච්චි වගේ කෙනෙක් හම්බුණා කියන්නේත් මහත්යට ඒකත් ලොකු පිනක් ඇත්තටම. මේ වගේ කෙනෙක් එක්ක මහත්යේ මේ අවුරුද්ද 2 හරි ගත කරපු ජීවිතේ මහත්යට ලැබුණු පළවෙනිම මං හිතන අවස්ථාව කියලා. මේ වගේ කෙනෙක් එක්ක ආශ්‍රය කළ මන්ද මං ඇත්ත දන්නේ කියන්නේ මං හිතන දේ. අනිවාර්යෙන් අම්මෝ. ඒ වගේ අම්ම කෙනෙක් අපිට ආයි හම්බෙන්නේ නැහැ. මහත්තයට හම්බ වෙලක් නැති ඇති මාත්. නෑ 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 මට හම්බෙලා නෑ. හම්බ වෙලා නෑ. මං ඉතින් මේ හැමදේම බලපුත් නිසා මම කතා කරේ. ඔව්. ඇත්තටම හම්බ වෙලක් නෑ. ඒ හම්බුවේ ඉච්ච කෙනෙක් එතෙන්ට ගියා නම් ඒ මිනිහයා තියෙන උපරිම වාසනාව මට මීට අවුරුද්දකට විතර උඩදී වගේ මේ මං එහෙම දැක්කනම් මං කතා කරන්න මේ මහත්තය මටත් ආසයි බලන්න යන්න. මන් දන්නේ මට වතුරු ගයක් හරි මනුස්සයර දී ගන්න හම්බුණා මම මේ ලෝකේ කරපු ලොකුම පිනක් කියලා හිතන මම එච්චර පින් කළා නෑ. ඔව්. ඇත්තටම මම ඇත්ත හයිවේ එකේ හරි එනවා එහෙමනම් බස් එකේ ඇවිල්ලා හරි යන්න මට ඒ පින ලැබුණේ මං ඉතින් අඬ අඬ බලපිය විතරයි කරේ. මේ අනේ දන්නේ මට නිකන් මැවිලා පේනවා පුදුම. මන් දන්නේ ඒක බැඳිච්ච පුදුම වාදරයක්. මම දන්නේ එහෙම ආච්චිර මේ පැත්තේ නම් මන් දැකලා නැහැ. මේ පැත්තේ ඉන්නේ ලකුරු මිනිස්සු ඉන්න හොඳ මිනිස්සු නැත්තේ නැහැ. ඉතින් ඉන්නවා වගේ නන්නේ මිනු මිනිහෙක්. මේ අපේ පැත්තේ ඉන්න 10 පහල මිනිස්සු ගෙවල් අසට එද්දා ඉන්න අර මිනිහා මලාද කෑවද දුවද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? මේ මිනිස්සු මේ ඒ ගැන නම් වචන නැහැ කියන්න නම්. ඒ ගැන කියන්න දෙයක් ඇත්තෙම නැහැ. අන්තිමයි ඉතින් ඇත්තටම මං මේ දන්න උදැන්න දේවල් ඇත්තටම මේකෙන් බලලා බලලා දැස ඇහෙන කල් ඉඳන් බලලා බලලා තමයි මම මහත්තයට කෝල් එක ගන්නවා කියලා. ඉතින් මොකද මං නොදන්න දේවල් මහත්තයට කතා කරලා වැඩක් නැහැ බොරුවට. මං හැමදේම බලලා 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 තමයි මම මෙහෙම හිතුවේ මේ මහත්තයට කොයි විදිහරි මං කෝල් එකක් දෙන්න ඕනේ කියලා. මං ගත්ත කෝල් එකේ තුළ මහත්තය මං හිතුව වැඩක ඇති කියලා. ඉතින් මහත්තයට මං කොහොමත් මම මන් දන්නේ මහත්ය මට එවන විදිහ කියන්න මං පොඩි මුදලක් හරි මහත්යට එවනවා කෙනෙක් වෙන්නේ. ඒ කියන්නේ අල්ප අසරණ ඉන්නවා බොරු කරන මිනිස්සු ඉන්නවා බොරුවට රඟපාලා ගන්න මිනිස්සු ඉන්නවා. එහෙම කෙනෙක් නෙමෙයි. අර
බඩකින් ඉන්න ගොඩාක්ම ඉන්නවා මට දැන් මතකෙට එන්නේ ඉතින් ඒ තරම් මම බල්ල තියෙන මිනිස්සු අර ගීකෝ කිලාවි කියන කෙනාට මම හරිම කැමතියි ඒ මිනිස්සයත් ගොඩාක්ම අවංකවම කතා කරනවා හොර මිනිස්සු හොර ගෑ ගැන තේරෙනවා ඉතින් කතා කරනකොට ෆෝන් එකේ මේ අපි බැලුවත් තේරෙනවා මෙයා මෙහෙමයි මේ එයාත් හරි හොඳයි අර ගීකෝ කිලාව හරි අසරණයි මේ දෙයා එයාට මම හරි කැමතියි එයාටයි අර සින්දු කියන අනිත් අර නංගිට අවුරුදු 25 26ට එක්කෙනෙක් කියන අන්න එයාටත් මම හරි කැමතියි එයා අවංකවම කතා කරන කෙනෙක් එයා හොඳයි ගීකෝ කිලාවියත් හොඳයි ඇත්තටම ඉතින් අර සංගුවාත්ති හොඳයි ඉතින් අසරණ වෙච්ච තැන් මාත් තියෙන ඔය කතා බලලා මේ මහත්යදම නෑ නේ මහත්යද වෙච්ච අසාධාරණේ ඇත්තටම සමහරක් ඇගින් කිසිම සපෝට් එකක් නෑ මහත්ය කරන උදව් ගැන කිසි අගයක් නෑ මගේ කන්න තියෙන දේ හරි මම ගිහින් දෙනවා මම නැහැ කියලා මම මේව කරන්නේ මේ පරිම දුක හිතෙන තැන් තියෙනවා ඉතින් මම ඒ කියන්න තමයි ගත්තේ මේ මහත්මයා මගේ මං අර මිරිහානේ පොලිසියට මගේ යම්කිසි ප්‍රශ්නයක් දැම්මා ඒ ප්‍රශ්නේ ගැන මං හරි ආසයි කියන්නේ මේ කියන්නේ මේ ලංකාවේ මිනිසුන්ට ඒ ගැන දැනගන්න ඕනේ ආ මහත්මයා ඇත්තටම ගෑණියෙකුට කරපු දෙයක් ගැන ඒක මහත්මයා මන් දන්නේ දැකලා නැති මං ඒ ප්‍රශ්නවලින් මේ ගොඩාක් දේවල් වලින් මං බැලුව මට ඒ වගේ දෙයක් කවුන්නේ මං ඒකයි උඩසුරට බැදිවේ මහත්මයාට වටිනවා ඒ වගේ දෙයක් දාගත්තොත් මහත්මයා මේ වගේ මිනිසුත් මේ වගේ ගෑනුත් ඉන්නවනේ කියලා ගෑණියෙකුට ගෑණියෙක් කරපු අපරාධයක් ගැන මේක ඇත්තටම තියෙන්නේ ඒතර මහත්මයාට හිතෙයි මේ ගෑණි මොකද අදටත් ඉන්නවා මං මං මහත්මයාට කියන්න මේකේ ඉන්න මේ Facebook එකේ ඉන්නවා මහත්තයාට මගේ මහත්තයාත් එක්කම ඉන්නවා ෆොටෝ වල ඉන්නවා මම කියන්නම්කෝ මේ නම විස්තර පස්සේ මේ මහත්තයාට මම අරග WhatsApp කරන්නම් මේ මහත්තයේ තොරතුරු පොඩ්ඩක් බලන්න ඉතින් මහත්තයා මොකක්ද මගේ තව දැනගන්න තියෙන්නේ ඔක්කොක් හරි ඕනේ නෝ මං කතා කරා හැටිද විනාඩි පැය භාගයකට ආසන්නව කතා කරා ප්‍රේක්ෂකයන්ගේ අදහසුත් අපි අපේ ටීවී දකුණත් එක්ක එකතු කරන්න මන් දන්නේ මේ මිනිස්සු මේ ෆෝන් එකේ දැන් මම මේවට වියදම් කරලා බලන එකත් ඇති මහත්තයා මම මේ ධමයටත් මගෙන් අතින් වැරද්දක් වෙනවා මම මේ කරන වැඩේ උනාට මං ඒ වලට හරි ආසයි ඒ වගේ දේවල් බලලා කියලා ඇත්තට මිනිසුන්ට මිච්ච දේවල් උන දේවල් ලකින මම නම් මහත්තයා කෙනෙක් ඇදගෙන වැරලා හිටියා මම උස්සගෙන දුවනවා මට ඒ වගේ හිතක් තියෙනවා මිනිසුන්ගේ වේදනාව පුදුම විදියට අඳුරනවා ඒත් අර පෙර කරපු කර්මයන් නිසා මම මෙහිම මේ මට ප්‍රශ්න වගේ තියෙනවා මං ඒ මං හැමතිස්සෙම හිතන්නේ මං පෙර කරපු කර්මයක් ඒක නිසා මං ඒ කර්ම ටික මං මගෙන් වැරද්දක් වෙන්නේ කිසිම කෙනෙක් මේක නිසා මේ මං මේව බලනවා මං බලලා මම හැදිනවා කියන මගේ හැදින්න දෙයක් නැහැ ඉතින් මමත් ආරග ගියා සිංගල්ෙක් හිටියත් මට නැතුව මගේ පර්ස් එකේ රුපියල් 10ක් තිබුණා මට දෙන්න හිතෙන රුපියලක් හරි මං එහෙමයි මම මට මං කරන්නේ එහෙමයි ඉතින් මට ලොකු දේවල් කරන්න බෑ මමත් ඉන්නේ තත්ත්වේ මම ඒ උනට ඒ තත්ත්වේ ඉන්නේ කියලා මම වැටෙන්නේ නැහැ මම ඉතින් මේ කොහොම හරි මේ අපි කාගේවත් දෙයක් ගන්නවට වැඩිය අපිම හිත හිත මේ අපි දෙයක් කරගන්න එක වටිනවා ඉතින් මේක මගේ ප්‍රශ්න වෙච්ච හැටියට මම දැන් ඔතන සොයන රැකියාවක් කරගෙන මං ජීවත් වෙලා 100ක් හරි හොයලා මම ආසයි ඒකෙන් තව රුපියල් 100ක් හරි තව කෙනෙකුට දෙන්න ඉතින් මම ඒක හරි හොඳයි එහෙනම් අම්මා මොකද මං කතා කරා වැඩි වැරදි මේ ප්‍රශ්නයක් නෑ හරි මහත හොඳයි අම්මා එහෙනම් දැනගන්න ඕනේද මුකුත් නෑ දැනගන්න දෙයක් නෑ අපි අම්මා හමු වෙලා එහෙමනොත් හමු වෙලා හරි වෙන විදිහකට හරි අපි ඒ කතාව කරමු මම දුරපස්සේ තියෙන්නේ මහත්තය දුරපස්සේ තියෙන්නේ නෑ මට එහෙම වුණත් පුළුවන් මේ හයිවේ එකේ හරි ඉන්න මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඒ ප්‍රශ්න තියෙන නිසා
මහත්තයා නම් මන් කියන්න බුදු සරණයි මහත්තයාම කරන කටයුත්තක්ම හැම කියන්නේ මහත්තයා කිසිම බාධාවක් නොවි මිනිසුන්ගෙන් කරදරයක් නොවි කාර්යක හූරලා තියෙනවා ඉතින් ඒව හරි වැරදි වැඩ මේ ඒ වගේ වැඩ නම් සිද්ධ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා මන්ද මහත්තයව හඳුර ගන්න අමාරුයි මිනිසුන්ට මිනිසු ඉරිසියාවක්ද මොකද්ද කියන එක දන්නේ නැහැ ඒ වගේ දුෂ්ටකම් කරන්නේ මිනිසු මිනිසෙකුට උදව් කරන්න ඇවිත්ලා ඒ මිනිසයාට පුළුවන් තරම් මේ හොඳ කියලා අරින්න ඕනේ මහත්තයා මෙහෙමයි කියලා ඒ වැරදි උදව් කරන දැන් මේක අද උදව් කරන තැනකට මිනිසෙක් ආවත් ඒ මිනිසයව පාගල උදව්ව ගන්න දෙන්නෙත් නැහැ එහෙම මිනිසුත් ඉන්නවා අපෝ ඒ මිනිසුන්ට කරන්න එපා කියලා මහත්තයට කියන සිතන පතන විදිහටම සිද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරන මහත්තයා. ඔව්. ඒ මනෝ ඒ උනාට මහත්තයාගේ ගමන ශක්තියෙන් යන්න කියලා මම ආශිර්වාද කරනවා මහත්තයාට. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔය අඩියක් අඩියක් පාසා ඔය නහරයක් නහරයක් පාසා ඔය කකුල්වල මේ ගමන ශක්තිය වැඩි වෙන්න කියලා අක්තියන තියන අඩිය පාරක්ම මහත්තයාට ධෛර්යය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මහත්තයා. හොඳයි අම්මා හොඳයි. මේවාගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.